පොදුජන පෙරමුණේ මැයි දිනය අති විශාල වශයෙන් ජනතාවත් සමග එකතු වෙලා සමරන්න තමයි අපේ යෝජනාව උනේ. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරන්න ආසන සංවිධායකින්ගේ මට්ටමේ පොදු ජනතාවත් එකතු කරගෙන මොකද මේ මැයි දිනය කියන එක අර්ථවත් විය යුතු. මැයි දිනය කියන්නේ දේශපාලනයට වඩා ඔබෙන් ගිය ජනතාවගේ පොදු ජනතාවගේ කම්කරු ජනතාවගේ සැමරුමක්. අපි මේ අවස්ථාව මැයි දිනයක් හැටියට අපේ ජාතික වශයෙන් මුළු ශ්‍රී ලංකාවාසී බොහෝ දෙනෙක් සහභාගී වෙන විශාලතම මැයි රැලියක් වේවි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. ඒ සඳහා සියලු වැඩ කටයුතු සූදානම් කරගෙන ඉන්නවා. අපි හෙට අනිද්දා බලමණ්ඩලයේ පවත්වනවා බෙන්තරෑල් පිටිය. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සහභාගී කර ගැනීමෙන් පොදුජන පෙරමුණේ මැයි දිනය අතිවිශිෂ්ට ලෙස ඉතාම ආදර්ශමත් ලෙස බොහොම විනයානුකූලව පත්වීමට කටයුතු සියල්ල සූදානම් කරලා තිබුණේ තියෙන්නේ අතීතයට යනවා. මෙහෙමයි මුළු ශ්‍රී ලංකාවාසී ජනතාව ගන්නකොටම වැඩියෙන් විශාල පිරිසක් නියෝජනය කරනවා කම්කරු ජනතාව. මම කාන්තාවක් හැටියට ආඩම්බර වෙනවා මේ ආණ්ඩුවේ ඉඳීම ගැන. එක්කමක් නිසාද කාන්තාව කියන්නේ කුස්සිය. කාන්තාව තමයි ගෙදර යුම් පියුම් ඒ කටයුතු කරන්නේ. බලන්න මේ ගෑස් බිල අපි කාලයක් තිබ්බා පෝලිං වල කිලෝමීටර් ගණන් ගිහිල්ලා ගෑස් එකක් ගන්න බැරුව දඟලපු. අද ඒ කරදර ඉවර වෙලා බොහෝ බඩුවල අඩු ගන්න මිල ගණන අඩු කරලා දෙනවා. ඉතින් මම කාන්තාවන් නියෝජනය කරමින් කාන්තාවන් වෙනුවෙන් කටයුතු කරන කෙනෙක් හැටියට මම ඉතාම සතුටටපත් වෙනවා. කම්කරුවට පමණක් නෙවෙයි රජයේ සේවකයාට පමණක් නෙවෙයි සුදු මහත් ශ්‍රී ලංකා වාසීන්ට ආර්ථික ප්‍රශ්න මැද IMF ණය වලට අපිට බොහෝ දේවල් කරන්න කටයුතු තියෙන වෙලාවකත් මේ බඩු මිල අඩු කරමින් ගෑස් මිල අඩු කරමින් කාන්තාවට සහනයක් ලබා දීමට රජයේ මැදිහත් වීම. අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න ලුකලේකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අඩු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.